අපි දැක්ක දෙවස් පහට ඉස්සෙල් යුගින් දැන් එළබෙනින් පවතිනවා ෆෙඩ්‍රිකා ජයන්ස්ට තෝ ගූ කණ ඉරිය කියලා තර්ජනය කළා ෆෙඩ්‍රිකා ජයන්ස්ලා ලංකාවෙන් කියලා යන්තම් බේරුණා ඒ වගේම පොද්දල ජයන්තල තර්ජනය කළ දවස් 2යි 3යි ගියේ පොද්දල ජයන්තල කකුල් කඩලා කේස් ගලවලා නියපොතු ගලවලා මැරෙන්න මග දාලා ගියා වාසනාවට බේරුණා ඒ වගේම සනත් බාලසූරියලාට ගැහුවා ඒ වගේම ලංකා ඉතිහාසයේ වැඩිම මාධ්‍ය වේදින් ගාන කතුරුදහන් වුණේ ගෝඨාභය රාජපක්ෂ මහින්ද රාජපක්ෂ පහුගේ පාලන කාලයේ නැවත ඒ යෝගයේ එළඹෙමින් පවතිනවා ඒ වගේම තමන් අසාර්ථක වෙනකොට තමන් නොයෙක් හතුරුමවනවා අපි දැක්ක ළඟදී දවසක මේ වෙබ්සයිට් එක පවත්වාගෙන යනවා කියලා මේ යාපනයේ පැත්තේ LTT සමග නැවත නැගිටිනවා කියලා ප්‍රචාර කරමින් පවතිනවා හැබැයි ඒක පට්ටපල් බොරුවක් මොකද හේතුව ඒ කියපු කණ්ඩායම සවින්ද සිල්වා ගජ මිතුරු කණ්ඩායම මාකව ඡායාරූපයක් තියෙනවා මේ මේ ඡායාරූපේ ඉන්නේ ওই වෙබ්සයිට් එක කරලා කියලා අපරණ ගත්ත කාන්තාව සහ ඒ කණ්ඩායම මේ ඡායාරූපේ ඉන්නේ සවින්ද සිල්වත් එක ගහ ෆොටෝ එකක් මේ තියෙන්නේ මේ ගජ මිතුරෝ දැන් මේ මත හදන්න හදනවා නැවත LTT නැගිටිනවා කියලා මොකටද මේ මර්ධණයට තව එකක් තමයි පසුගිය කාලේ අසහස්සාලි යම් ප්‍රකාශයක් කළා කියලා ඩියෝ ගහලා තාමත් රක්ෂිත බාරේ ඉන්නවා නමුත් ලංකා ඉතිහාසයේ ජාතීන් අතර ආගම් අතර ගැටුම් ඇතිකරන්න ප්‍රකාශන නිකුත් කරපු කොච්චර කාලෙක කණ්ඩායම් හිටියද නමුත් දැන් දෙමළ සතුරු මවනවා මුස්ලිම් සතුරු මවනවා සතුරු මවමින් මේ මර්ධනයේ පාළි තමයි මේ ගෙනියන්න හදන්නේ ඒක නිසා අපි ඉතාමත් ගෝඨාභය රාජපක්ෂ ඉල්ලා සිටිනවා අපි ඕගොල්ලෝ 2005 2015 පාලනය කළා බය වුණා ඕගොල්ලන්ට ඒක නිසා මේ බොරු තර්ජන දාන්න ලෑස්ති වෙන්න එපා අපි ඒකට බය නැහැ මොකද හේතුව අපි රටේ ජනතාවගේ අයිතිවාසිකම වෙනුවෙන් පෙනී සිටිනවා අපි කීප දෙනෙක් හරි මෙම් හිටියේ නැත්නම් මේ රට සම්පූර්ණ විනාශ බවට පත් වෙනවා ඒක නිසා අපි කියනවා අසේල සම්පත් දැන් බෑන කරලා දෙන අසේල සම්පත් කරපු දෙ අසේල සම්පත් 2018 නඩුවක් වරෙන්තුවක් වරෙන්තුවක් තියෙද්දී මේ වගේ රිමාන්ඩ් බාරට පත් කිරීම සම්බන්ධයෙන් අපිට ප්‍රශ්නයක් තියෙනවා ඒ වගේම එදා අධිකරණයේදී මහේස්ත්‍රාත්තුමා කියලා තියෙනවා මේ වී වාර්තාව පැහැදිලි නැහැ කියලා බී වාර්තාව පැහැදිලි නැත්නම් මහේස්ත්‍රාත්තුමාගේ කළ යුතු කාර්යය මොකද්ද නිදහස් කිරීම මොකද අප බී වාර්තාව දාන්න පුළුවන් ඒ වගේ අපැහැදිලි බී වාර්තාව දමමින් මේ මොකද හේතුව අධිකරණයවත් පාලනය කරගෙන මේ හිතුවක්කාර පාලනය තමයි අරගෙන යන්නේ මේ හිතුවක්කාර පාලනය දිගින් දිගටම ගියොත් ලංකාවට වෙන ඉරණම මොකද්ද කියන අපිට හිතා ගන්න බැරි වෙනවා ඒ නිසා අපි ඉතාමත් ගෞරවයෙන් ඉල්ලා සිටින්නේ මේ හොර තක්කඩි රැලෙන් මේ රට බේරා ගත යුතුයි breaking.lk